තුග හත්මියේ සසාපෝට වෙනදාටත් වඩා පාන්දර ආවාය. පෙදදා රැ පුරාමහට නිින්දන් නොවීයේ. උදේ පාදර බලද්‍ය අ සංක ඇඳේ වැට නිදාගෙන වුන්නේේ. පෙරදාරය හටද නිදන් නෝවෝ රණතුන්ග මහත්මී දනී. පුතා ඇ ඇඳගෙන පැමිෙන ර අසංකර කතා කලාාය. අම්ම යන්නද ම් ඔයා අදටිකන් නිදාගන්න දවල්ලෙලා ඉන්න බෙරුවේ. රණතුග මාධත්මය ෝගගේ ඒ අදදර ඉදගෙන ඒහිෙස පිරිමැද්දාය. ඕොෝ දො කිය ගන්නට ඇැට ඕනවුන් නමුද රණතුම මහත්මයගේ මෝගෙන් කිසිවක් පිටි නෝනි ඡයාසාපෝට පිවිසේ රණතු මහත්මියය බසිද්දීම. ඇ සිනාාවරව දෝගෙනවිත් රණතුන් මහත්මය අතින් බෑගගේ ගත්තායි. රණතු මත්මේ මහතක් කෙල්ලගේ ලස්සන ලස වින්දාය ඇ හැඳගෙන විත්තිබුණේ තද තැමිලි පැගස්සාරයෙකි. ඒ සාරී පාට කෙල්ලගේ ලස්සන තවත් වැඩිවී ඇතෑ ඇයට සිතුනිි. කුඩ් මෝනිින් මඩම් ෝනි මෝනිින් අදඔ තවල් ලස්සනවෙලා. අ තුන්ම මත්මී කීවේ ඇගේ සාරි අල්ලමිනි. සාරිට මෙඩම් මොනපාට සාරියන්ද තුවා හැඩයිපුති ජයගේ හදවත මෝතක් සතුරක් දෙන්නේ. හද උදින්මටම් ජය ඇසුයි උඩට නගිත්්දිය ටිකක් උදිින් ආවචායා හොලුවට තෝන්තුයි දෙීන ගෙදර මොනවත් වෙලාද අද එයත් නෑ ජයයා සිතිවේ දිගිඩියවෙෙන. කාමරට අුස් ජයා බුදුපාන පිළිල කලාය උදම්ම නිලාගෙන දෝන කරගෙන ආ පිච්චමල් ටික පිරිසිට අඩුක්කර පහන සූදානන්කර ඉන්දියන් හඳුම්කර ටි ගැසුවාය. ඊටත් පස්සු ගිනිපෙට්ියේ ද රැගෙන රණතුග මහත්මි වෙත ආවාය. පහන මැඩම් අද ඔයා තියන්න පුතේ. දෙේ නි ඇයි මේ ජයා පහන දැල්ලුවේ හෙමම් සිතමනිි දෙන දුකම් මට දෙන්න එයාලට දුක් දෙන්න එපා. ඡයා සෑන වෙලාවක් වැඳ පැතුවාය. මැඩම් ඇය උන්නේ කල්පනාවකය . ැඩම් කාලා නෑ නේද මැඩම් රණතු මහත්මිය දැවීගේ නෙතින් චයා දෙෙස බැලවා අය නෑ රත්තරං අනේමං කෑමටිකක් ගේන්නද පස්සෙකමු මට උදෙන් පිළියක් නෑහනම් කිරිතේකක් හදන්නද ඒක හොඳයි ජායට මාහ මමුත්තක් එක දිකට දැනෙන් නැටුිය. ඇය ඒේක කදාගෙන ඇත එද්ද දරතුග මාත්ම ුන්නේේ චයාද දෙල්ලෝ බුදුපාන දෙෙස බලාගත්වනම. මැඩම් ආ ඇය ඉන්නේ මේ ලෝකේ නොවයි ඒේක මැඩම් බොන්න ඒ ඒේකගෙනෙඒ බොන්නට ත්තේ කුඩා ලමේක් ලෙසනි ජයායක දිනෙත් මෝතකට තෙත්තිය. ඒේක රහි කෙල්ලි මම් මැඩම් තවටිකින් කන්නත් මොනහරි ලැසි කරන්නද. පස්සෙ කමු කෙල්ලි ඔොන් වාඩිවෙන්නකෝ. ඡයග දෙපා වෙව්ලන්නට විය. ඇයි එහෙම කියන්නේ ඇයි ඉදිරිීින් වාඩිවනට තරම් හයිිය චායට නොවීයේ. ඒ තරමටම අය රණතුග මාත්මීයට ගරු කලාය. මං එහෙම ඉන්නම් මඩම් ඡයා මේසේ අදදරම හිටගෙන ඇ දෙෙස බැලුවාය. ඔයාලගේස් පව්. අටතුක මාත්මි කියද ඇගේ දස්ත චෙත්තිය. ඊට සමාන්තරව ජයාගේ දස්වලද කඳළු පිරණේ ඔය ච්චරටම දුක්කිින්ඳන ඇති රත්තරම් චයා සිතෙන් හසිුතු අය. එය ඔය කෙනෙක්ට ආදරෙක් කළාමයි එතකොට පොඩිදරුවෙක් වගේ පවු් ඡයගේ කඳු බේරී වෙටනි ඇයි කියන්නේ ඇත්ත ඕ ආදරේ කරද්දි පොඩිදරුවකුවාගේමයි ඊ මල් අඟට වෙලා ගොඩක් කියවවා ස බුදු විිදියට එළමට ආදරෙ. ඡයා ඇඩුම් ආවගෙන උන්නන්නේ අමාරුවයිනි. යාමට කොච්චර ආදරෙදි කියල මට කියන්න තේරෙන්න. මන්දන් ඔයාක සට බෑ එළම වත්තරින්න ඒත් මං ගන හිතලදගොහෙද කියන්නේ මං කියන දෙයක් කරන්නම් කියලා. ඒත් ඒකත් ජීවිත කාලෙම දුක්වෙඳී. සර් පව් චායට කියනට පුළොන් වූයේ ඒවදම් පමණි ඊට වඩ කිවවානං ඇඩිෙන බව අයදනන්නේ. තුවෙෙක් අගවලේ ළමයඔෝරකින්නේ. ඔයා කොතරම් හොඳද. ජාය හදවති හගේෙ දෙපව්? නැදවාය ඔයා වගේ කෙනෙට්ට අදර කරන්න ලැබච්ච එකක් පිනක් වෙන්න නඇති. මට කියන එක පාරක් මට ගෙනත් පෙන්න්නද කියලා. ඡයා බලාඋන්නේ හුස්ම ඉරවී ගියක් සේය. මං කොහොමද දරුවගේ මූන බලන්නි දරු නේද. ඔය ඉස්සරයින්නේ ඒ දරවා කියලා ඔයා දන්නව නම් චයායට සිදුනි. මංහරි බයින් දරු ඉන්නේ මලක් වගේ යාව හැදුවයි. දුක්කිිඳින දන්න කොල්ලෙක් නෙමේ. ඔහු ඔය දුක්හිිඳින දන්නේ ඡායා හිතෙන් සනතුන්ග මාධත්මික කතාාව අනමුත කළයි මැඩම් ජයා කතා කලින් රුදු ලෙසනි. මේ ප්‍රශ්නි මෙච්චර හිතන්න එපා මැඩම් සහට හිතන්න දෙන්නත් එබා. ඒත් පුතේ එයා දුක දරාගනි අමාරවෙයි ගොඩක් දුකිින්දිින් නත්වෙයි ඒත් දරා ගනිී. එය අදරෙ කලේ නරක් කෙනෙකුට නෙමේනි ස දුකක් දුන්න කියලා එයයා හිතන් නැති වෙයි. පුලංකමත් තියෙනවන්නන් ස එහෙම කරන්න නෑ කියලා. කියාගෙන ඇති ජායගේ ඇතුලාන්තෙම වෙව්ල නැටුේ. නේද මැඩම් රඳතු මාමය කෙල්ලෙ මූුණ දෙසම් බලා උන්නයි. ස අදරෙකරපු ගෑන්ලමේ ඔයා වුනාානම් ඔයා ඒ දුක දරාගන්නවාද දයිවේ මෙහෙම ප්‍රශ්න අසන්නට ඉඩ දෙන්නේ ඇයි මං මං මැඩම් බෑනේද පුතේ සවගේ හොඳ කෙනෙක්ව ජීවිත කාලෙම අමතක් කරන්න බැරිවෙයි නැතිවුණත් එයා වෙනීම මං ඉදී මැරණකම් ඔවු මැඩම් පෙනගෙනෙට්ට කොහම ආදරය කරන්නද රණතුම මාධමි කෙල්ලගේ අතාල්ලා ගත්තේ දුකිනි ස ආදරය කරපු ළමයත් ඔයා වගේම හිතනව ඇද ඔ ඔවු එච්චර හොඳ දරුවයට එෙෙනම් එච්චර දුකත් දෙන්න මං අසංකර ඉඩ දෙන්නේ කොහොමද රණතු මාධමයගේ උතුම් බව පෙනෙන්නේ මෙතන දී. සමාර විට මැඩම් කියන්න හර්ෂනි මිස්සව බැඳලස ඉතින් මිස්සේක් හොඳින් ජීවත්තේ රණතුඟ මාධත්මය සෑන වෙලා කෙනනතුරු කතා කළේ නැත. මිනියක්්ගි ජීවිතේ දරුවෝ ඉන්න එක ගෑනීක් විතරයි මිනිියට එහම ගෑනේ කම්මුණනාට පස්සෙ ව ගෑනු වැඩක්න. මැඩම් ලොකුස හර්ශිණිමිස් මං අමාරෝ වෙඩල ීන එක තමා දරූ ජයා ඉනි පසු කතා කළ එනැත අසංකන් මේ ප්‍රශ්නය විසඳන්න බෑ ස අසරනයි මැඩම් සර්ට ජීවිතය බර ප්‍රශ්නි දාල නෑනේ හරිට හරිපුදේ මං හැමදාම යාව තිබත් සැහැල්ලුවෙන් ඇයට ජීවිතය බරක් දෙන්න න්නත් බෑයි ඒත් සට මේ දුකු දරාගන්නවේ මඩම් මං මගේ දරුවගෙන විතරක් හිතන ගෑනයෙක් නෙමේ චය අසංක අදරගෙලේ වාට නම් වා කොච්චර අහිසක කෙල්ලෙද හර දුපා තම්මයි එක පැලයි මෙරේ නේද. ඒ දරුවත් එහෙමනි ඡයයට මේවදන් අසා ඉන්නට බැරි තරම්ය. ඇගේ දෙපාපාමුුල්ල වැටි මේේ ඇත්ත කියන්නට තරම් හැඟීමක් ඇයට දැනනී. සමාරිීට එදුවෝ මට හම්බුුවවෙන්න වේචාය ඡයා දෙපාන්තයේ සිට වෙවුලන්නට විය. ඒත් මැඩම් සර් මිස්ව බඳිනවනම්? රතුම මාත්මී ඊට කිසිවක් කිවේ නැත. චායා මෝතක් ඉන්න ඇගේ මේසේයට ගියාය. එකවරම දුරකතෙන් එනාද වී ගත්තේ ඡයාය. හෙලෝ. මේ ලොකුණ ඕනන්ලක් ගෙදරින් ලිද ඉක්බට ලොකුුණ ඕන දෙන්න. ජයගේ අහත වෙවුල නට විය. මැඩම් ගෙදරින් හදිස්සියක්. ජාය වෙගුලමින් රණතුග මාත්මීයට දුරගතනී පෑවායි. අනේ ලොකු ඕන පුංචි මාතයක් දිකටම වමනිදාවා ඉක්මන්ට එන්න. ඒ ඒනවා අලිත මං එනවා. ඡය දෝගෙන ගොස් ඇෑව අල්ලා ගත්තාය. කොල්ලට අමාරෙල්ලු ජාය මාත එක්ක අන්දරූ ජයගේ ඇස්සල කඳුළු පිරිණි අනිවාට මොනවාදුණේ ඇය රුතුන් මාත්ම අල්ලාගෙන පහලට යමින් කීවා. ඇ ල දැති රනතුන් මාත්ම ල්ලා ගත්තේ පිෙලින් බයිදය වැටේයි බේට කෙල්ලගේ වෙවුලුණන සුරත රණතුන් මාත්ම අල්ලා ත්තේ පුද වාකාර අසරන හැගීමකනි. අනි රන් ඔයත් බයවලා රනතු මාමේක කියදේ ජයාතේත්තු නෙත් බිමට බරගත්තා අයි. ඔයා තරම්ම මාතත්්‍යයයාගෙන දුක්කිනෝ කියලලා ඔයා දන්නවනම් ජයයා සිතවේ රණතුන්ග මාත්ම පරිස්සම වානයට නංගවමි. වාත් නගින්න දරු ජයට සානයක් දැන්නේ. ඇ වාට නැගගේ සාරි පට මූනත් පිසිදාගෙනමේ. හොර දග හිට යන මොක් වුණාද මේ කොල් අට අනතුක මාත්මය කතා කරන්නේ ඇවිලීමනිි. ක්මට සව අපි ඩොක්ට.ගෙනෙක් ගවට අනයම් මැඩ ජයා විටින් විට තොල් පට ොදකර ගත්තාය ඇය එසේ කලේ බුදුමාකර සසුම් කන්දරාවක් මොහතන් මහත පබූ පලාගෙනමෙන් එන්න නිසාය. ස රිිින්ංස් කන්ඩිත් නෑ නේද මැඩම් අනේ න ඉදල හිටලා ඔය බියර එකක් බොනවා කාලෙක ඉඳල ඒත් නෑ චයට හිල්ලේ ඕගේ අනිංසක ජීතය තමාවෙන් හිගන්නේයකට පුද්නොකලා අනන් අදරතූ සතු ටිනි. ඒ දරෝ අසාමානය ලෙස ජායක දිනතින් කඳළු ගලුණු දෙක රණතුග මාත්මය සුේගේ සුරතර බමත් තබායි. ජාය එහෙමම සාරිපට ඇකි දිනෙ තද්දරට තැබුවාය. සර්පව් ඇයට කියගන්න ලැබුණේ එපමනකි. රණතු මාධමි මෝතක් කෙල්ල දෙෙස බලාගෙන උන්නාය. වානේ පෑකාලා කැතුලද නිවසට ලඟාේ වාන මිදිලේ නවත් අද්දී පටි පස්සුනෙුන් ජයා බැස්සේ රණතුග මාධත්මිවත් බස්වා ගෙනමේ. ලලිතා කොමුද කොල්ලට. තු මාත්ම නිුර කොඩුුවේ හෙම කියයාගෙනමේ. අනේ දිකටම අමනනි දානාව ලොකුණන පපු අල්ලාගෙන. අඩන්න වගේ ජයක පොපපු ඇවිලිගිෙන ගියේ ඕට හෙමෙලෙඩක් තිබුණි නැත. අපි උඩට යන් කෙල්ලි රණතුු මාත්මයක් ඡායත් උඩුමහට ග දදුගෙනමනිි. ඇද ව අරු දකිදදි දෙදනාගේම දෑඇසල්ට කඳළු පිරණි. ඕගේ ඇඳ පාමුල කහප පැති දීරයක් හ අමනය කර තිබුණි. අනේස චයට හෙමම ඇදමති ඉන්දවනි. රණතු මාත්මය ෝගේ වනෙක් පසින් ඉදගත්තායි. ඕ ුන්නන්නේ ඇදෙ හරට වැටේ මනින් තලාවිය. පුතා ඇයි මහත්‍යෝ, රණතු මාත්මි පහත්වී ඇස්සවා අයි. හ හිසේසේවේ නැත. ඒ තරම්ම ඔහට අමාරුය. ස හිස කකීනවද ජය ඇසුේ අසාමාන්‍ය හඬකිනි ඒ තරම් මුලුදු දුබ්බර හඬගින් තමාටත් කතා කරන්න නොකිැයි රණතුග මහත්මියට සිතුනි. අසංග අමාරුෙන් හිසේ සේවයේ ජය හ දැතින්මගෙන කොට්ටේට බර කලාය ඕගේ නිර්වා තුරතලේ ඇය දැතින් අල්ලා ගත්තේ පුදුමාකාර සිනිහසගනි. හෝ තම් පොප්ොටමින් අල්ලා. අති කොටඇත බ අ සංකව කෝට අයි බරක අු රතු මත්මය බලාවන්නේ ප හදුමේනිි. ඇයි පුතා! මාව කැරගෙනවාගේ අම්ම පපවා රිදිනස්ස අසංග ඡයා දෙස වැලියේ පවූ අතගාමිනි. දෑතින් ොහෝගේ පබවා අතගාන්නට තරන් දුකක් කෑයට දෙන්නේ. ඒත් සමගම අසංකට යලිත් පමණ යන්නටආාවයේ. ඕහ අතකින් හ අසාගෙන මුහුණ ඇද පල්ලට දමන්නට අ්දිී වැටුණේ චායාගේ ෙකුලටේ. අසංක එහෙමම් බිමට මන එකලාය. කමක් නෑ දිගටමදාන්න. යා ඔගේ නිර්වත් පිට අතගමින් ඔවට ඕන කරනට දුන්නයි. රනතුම මාත්ම මේ සිදුවෙන්දෙස බලාවන්නේ දෑසල කඳළ උතුරද්දේ. වාමනය කර නිවාාවෝ වවාසත් අසංක එහෙම මලකදස්සේ ඇගේ උකුල මතම වැටි උන්නේ. ජයා ඔෝහ කුලමත් අබාගෙනම රටතුග මාත්මය දෙෙස බැලුවේ අසරණ දෑසිනි. සර්ට අමාරුවීමට කෙල්ලගේ ඇස්සලින් ගන්න අමු කඳුල එහෙම ඒ දැක්කයි. අපි ඩොක්. හම්බවෙන්නේ අම්පුතා. රණතු මාධම ඇස්සවේ අ සංගගේ දෙපා පිරිමඳමිනි. මට අමාරු යම්ම යන්න. ය අලිත් පරිසම හෝල්ලා කොට්ටේම තැබවා අය හගේ දෙනෙ රතුවාහියට හැරි ඇත. මං ඩොක්ටයට එන්න කියන්නද අසඟ කිසිව කීවී නැත ඇය හෙම ඇදාත්දරූ දුරගතනය ගෙන වෛ්‍ය පරිණිවිතාන මතාට දුරගතනය කතා කළලාය. ලලිතා ගෙදර ඔඩිකොළොන් තියනවද ජයා අසේ කාමරයුම් ලිතාගෙන තියන ොිස් ගේෙනනවටිකක් ලිතා දෝගෝ සෝඩි කොම් බෝතලය ගෙනවිත් ජයාත තිැබවා අය. ඡායා ඔඩිකොම් බෝතලෙද ගෙන හගේ දෙපාදරට බවා අය. හොගේ ඒ අදරටම ව ඇය ඔහගේ හිසර ඕඩිකළුවන් දම පිරිිමෙද්දායි. කෙල්ලගේ දඇත ඇගිලි දුඩු සංග හිස්සපුරාගේ පුදුමාකාර ලෙනි. අසංකඒ සනිපේටම දෑස් පියා ගත්තයි. අතගානකොට සනිීපැති, රණතුග මහත්මය දෙෙස බලා කවේ දෝකිනි. ඔලුවමහරි රශ්නීමට පපුුවේ තින ගින්දර ඔවලුවට ගහල ඇති. ජයාගේ සන් ඇගලි දුඩ හුගේ නල්ලත් දෙපැත්තර බ කකාරව ගෙන ගියායි. ඊටත් පොසු ඇංගි තුඩු දෙකන් අදර සිට ගෙල පාමුල්ට ගෙනනආය. අසඟ දිගටම සනීපේයට දෑස්පයාාගෙන උන්නේේ. හිසේඇම වැඩිකමොට පමටි ගියේට ම් ඔහුම ටිකක් කරන්න ලිතතා රිදිිැෙල්ලා ගනවිත් ඔහුදමුම් මනේ පිසි දන්න ගියයි. තියන්න ලලිත මම අස් කරන්නම්. කමක් නෑමිස් තියන්න ලිතතා පුංචි මහතර රස්නින් ප්ලේන්ටික්හදන්ගඉන්න. ජයා එස්සේ කිය තවත් ඕඩිකොලොම් බිදක්ගෙන ඕහුගේ නල්ලතර ගෑවායි අසංග මෝතක දෑස්සර අනතුන්ග මාත්මය දෙෙස ැලුවේ. අම්ම. ඩොක්ට දැන් ඕන නෑ තැන් අඩුදු රත්තර ජය ඇගිල තුරලින් ඔහගේ ඔවුල්ලූ කොන්ඩ සැකසුවයි මන්දියා බලන්න පාරත්තර ජය දෙනෙත් තරවාගෙනමෙන් නෝට සිතින් කීවාය. වමණ ගත්තේ ආය ඒස අපි ටැබ්ලට්ේ අක්ගමු. අසඟ කිසන් නොකයාම දෙනෙත් පියා ගත්තේ ජය ඉ පපසු හෙම ඇඳ පාල ඉඳගෙන හුගේ වමන පිස දැන්මයි රණතු මත්මිට චායදස බලාගෙන දිද්දිි පුදමාකාර හැඟීමමත් දෙන්නේ නටව ඒෙම සෑනවෙලාව චයාය බි ඉඳගෙන සංග දෙමූ අමනේ පිස දමනයරු බලා උන්නයි. ඔය ඇති පති ඇැකිීවී කරුණාවෙනි. ඡයා නාකාමරට ගො සත සෝදාග නාවේ හොට තේක පවන්නට. දැන් දාලයන්නත් මට බයයි. රන්දුක මාත්මේ කියද්දී චායට තීල්ලිනිි. මේ දැස්සල්ට පෙනිපිණී තමමාට අහිම යන ජීවිතය නොේ දයි චයට සිතුනි. මිස් තේක ලිතා සකට හදාගෙන ඉගරු තේක චයට දුන්නයි. චිමහත ්දේ කෙවද ලිද නෑමිස් රෑටත් කෑවිනෑ. රණතුග මාත්මේ හුල්ලමින්මේ කීවයි, චාය හෙම තේකගෙන ඇඳමත ඉඳ ගත්තායි.ස් ඕ දෑ සැරියේ එමීටේ තේ චුට්ට චුට්ට බොංන්. අසග ොඩිදරුවෙක් සේ චාය අතතිබූ කෝපෙන් තේ ඩිංග බීවේ. රණතුග මහත්මින්ට සීවේ ෝගේ පුංචි දවස්සේ. දෙැම් බඩ හිස්තියාගෙන බේත් බොන්නත් හොඳනෑ ජය කිව තේක පෝහන ගමන්නේ. පපුෝ ධනවා ජය බැලි රණතුග මහත්මිේ දෙසේ. ුමගන්නේ තයියන්මගේ නේද මැඩ ඒගෙන පති රණතුම මාධමය අසංගගේ පපෝට සුලත් ඇැබු අය ඇඟත් ්‍රශ්නය අනේ මන්ද උනත් වගේ ඡාය මේ සියලු අදවෙදිෙන තමා නිසාය ඇයට සිතේ හිතත්දත් දෑස්සල්ට කඳළු උතරන්නේ ඒක අද සාපපු යන්න බෑ මං ඇඳම් මාරු කරන්ගන්න අපි පැනඩොල් දෙකුත් පවමුදෙල්ි ඩක්ටරුදෙන් ඇවි ටැබ්ලෙස් දේන වැැඩම් ඒකත් ඇත්ත රණතු මාත්මි පහටආාවේ ජායාවත් අසංකවත් උඩුමානේ තනිකර ඒගේ පසු චයා දඇතිම හගේ මුණන අල්ලාගත්තායි හැහිර අත්තරම්ම මදට ඇට තරන් කඳුළු කැට දෙගක් ජායගේ ඉතින් ඇද වැටනි මං මෙැරෙන්න්න වගේ යන්න බා පපු ඉහිළුන් නොදන වේගකින් දෙදරන්ටිය මවදාල අනුුවදම් දාල ඇන්ට බැර නිසා තමයි මං මවදාල යන්න මං ඉන්නවා ඇය හෝගේ අන්තෙමට රැලු කොටා මූුණ පිමඳමින් කීවාය හැමදුකාම්ම මන් නිසා නෑ බබ අපේ දෛවී ඉනිසා ඔච්චර හිතන් එපා මුණඋුනත් කියන්න බබ අපි වෙන්නෙන්නේ මටත් බෑ නැතුව ඉන්න. අම්ම තේරුම් ගන්නවන. එච්චරටම තමන්ගේ පුතාව තේරුම් ගන්න තවත් අම්මාගෙනෙක් නැතුව ඇති. ඡයකිවී තවත් තේගුරක් කහුට පොෝනිි මැඩම්ට මෙයෝ දරාගන්න බෑ මටත් බෑ. ඡයාකිවී හුල්ලමනි මෙහෙම ලෙඩවෙනකොට පපු හරි කරනවා බබ අද බේත් ගමු ඇයි දුක්කින් දින්න නිමං ඉන්නවනි රත්තර මන් දන්නවා ඔය තරම් හොද කෙනෙක් මටනෑ මුණහරි දුකක් වුණනත් ඒක තුන්න දුකක් නෙමේ එහි මීතන්න පුළම් බබාට විතරයි වෙන කවුරුවේ නම්ගත් එහෙමිතන්න බෑ එක දෙයක් විතරක් පොරුන්දු වෙන්නම්. කාටවත් මං ආදරය කරන්නේ වාට එෙම කරන්නත් බ්‍යාසංග මේ තේ චුට්ටත් බොන්න ඇැකවේ එතක් වෙලා ඇනුම්බරව තිබ හනින් සිනාස්සෙමිි මගේ අතිම මනාහරි කන්න හදලා දෙන්නද මොුණ දස කට අපපිරිියයි රොටි හදල් ලොනු මිනිස් ඔු නදරගසේ සිනාසුනයේ පව් ඇට එබේටම කියවෙනි. ලලිතා පසු ජයාය ඇලවා උනුවතුර ික් ගන්නවා අගෙන හෝගේ සුදු වෙස්ට එකකින් ඒ මහුණත් දෑඇත් දෙපත් එතමත්තු කර අලොත් කමිසයක් ඇැන්දුවාය. රණතු මාත්ම ාවේ ඒ මහොතතියේ. ඒ සිදියමිදකෑගේ බඩ පපුූ පත්වූවාසේ විය අනේ ඔයා සර්ගේ මූුණත් හේදුවවද ජයා සිනාසුනා පමණි. ංචිකාලසනී පූුණාවන් ට ලඩ වෙලා ඉන්නවා බලන්න දුකයි මාතත් ොම් මූුණ තෙතමාත්තු කරලා අලුත් සුට්ටක කන්දවල ඇදේ තියවා. ඌහ අසරනු අම්මා දෙෙස බලාඋන්නේ රණතුක මාමය ඇද ඉඳගෙන අංගකි දෙපා පිරිිමෙද්දායි. රුටියයක් කෙදෝත් කනෝලු මෙඩම් ලොුණුවිල් සකක්, මල් අලිතාක්ක හදන්නදමඩම් අනේපු තෙොයා කමක්න බඩගින් ඉදල දැන් සැරබෙහෙත් බුන්නත් හොඳනෑ. මට තෙක් ඔයා හදන රුටයම්ම දෙන්න. යයා පාට ගියපසු මරේ තිබුණේ පුදුමාාකාර නීර්රතාවයකි. රණතුන් මාත්මය උන්තැනින් නැගෙට සංඟ දරට ආවාය. මේ වගේ දරයි මට ලැබුණ නන් කියලා හිතෙන ඔබපුතා රණතුග මාත්මී කීවේ බපුදුමාකාර හැඟීමගෙනනී අසංග කතා කලේ නැත කතා කල්ලා නොහැක. ඔය කෙනෙක් බලාගන්නවනම් මේ වගේ ආදරෙන් බලාගන්නඕන. හට දසගතාල නැත ඉ පපසු ටිෙවෙලා ැනතුර රනතුන් මාත්මීද කතා කලේ නැත. ්‍රන හිතර ගන්නේ පාපුතා අපි වෙන දෙයක් බලමු. ඇයි නිස්සල්මානුව ඉඳ කීවාය මව හිර කරන වගේ අම්මා මට ඔයාව තේරණකපුතා ම මට අසංග උස්මගත්තේ වේගේෙනෙ. දැන් කතානොකර ඉන්න ඔට අමාරුවයි හිමින් උස්මගන්න අසංග මෝතකට දෑස් පියාගත්තේ රණතුම මාධමය ෝගගේ හිසම මුද ඇත ගයවයි. නම් පාල්ටගන් ඉන්නම් රණතුගේ මාධමය පහාට යද්දී ජය උන්නෙ සාරිපටද ඉන්නේේ ගසාගෙන පිටි අනමි අනතු හත්මේ මොත කෙල්ල දෙෙස බලා උන්නායි. අනේ ඔයා පව් ඒක මොකක්දමට ඕගේ ගෙදර කුස්සේ මෙම ඉන්නට ලැබිත් පුදුමආකාරය. ජීවිතය සමාල් ලස්සන්න දව සුදාාවන්නේ කරදර කාලවලදය. කෙල්ල දක්ෂ කාරයාල්ලේ වැඩවලට පමණක් නොේ රටේ තවන ඇගේ සුන්දර ෑද දෙස රැතු ත්මි මොතත් බලා උන්නායි. මිස් තරටි හදනවිදී දැක්කමම් රොටි කන්න තාසයි නේදලුණ ඕන. ලලිතා කීවාය. ඒකනේ? ගිදරට දඩට පාන් ගේෙන් යන්න කුරුත් නෑන වැඩම් ඉතින් ොට තමා කන්නේ අම්මයි දුවයි රොටි දෙකක් හදාගෙන කනවා ඔහු මඩ ඔයයාග ස පුංචිල රුටි හදුව මෙ යට බටරුවිසිීනී ඕනෙ එහෙම රසයිමඩ අදත් පුඩිකාවගේ යලිත් ඇැගේ දෑස්තෙත්තිය. වෛදි පරිණිවිතාන මහතා රණදුක පවුලි හිතවතෙකි අසංඟකි පියා ඕව ලගින්ම ඇසරු කළේය. ඒහි නිසා අශ්‍ය වෙලාවදි පණිවිතන මහතා ගෙදරට මාවේ. බලම් ොකදේ කොල්ලට වෙලා තිඉන්න කියලා මූුණත් එ එකක මැලවි ලගේයි. කරනතුක මහත්මේ හිස්ස බෙනුවයි මද වෙලාවක් අසංක පරිෂා කළ පරිනිගධන්න මහ පසු හෝගේ රුදුර පිරින්නේ මැන බැලුවේ. ප්‍රශර් ටිකක් වැඩියි වගේ මොකද ප්‍රශ්නේ අසංකට බැල්න අම්මා දෙසේ. පුතා ටිකම් මේ දවසල කරදරෙන් ගනි රොක්ට ඒක තමයි ඇඟගේ ඇතුළේ වෙන අසනී පැන්නම් පේන්න නෑ. තද හිස්සරදයක් කාවනේ ද ඔවු ඩොක්. පාන්දරීදලා නිවිධාන මතා ැලුව රැතුම මාධත්මය දෙෙසේ ම බෙත්්ටික ුද දෙන්න අපි අසඟට ටිකක් රෙස් කරන්න දෙමුූ. ජීවිතයේ ප්‍රශ්න මේ වයසදදි ලොකෝට ගන්නේ පාපුතා. ජීත ලොකොම් ප්‍රශ්න ආපසු ඒ ලොකෝට නොගෙන කොසේද. ටිකක් හිතේ සැහැල්ලුවෙන් ඉන්න. වෛ්‍යවිරයට තේරැගෙනාවේ ඡායාය පරණවිධාන මතා තේක ගනිදී ඉතාම ඕනකමින් අය දෙෙස ැලු අය මෙච්ච සවීට් ගල්ගෙන කිනිදිී මුණනො ද පේශ හදා ගන්න ආසංක න මතා ඇසවේ ජයාහු ඒක දීගිය පසුවේ සංඟට හෙම බැලලි අම්මා දෙසේ දුක ඇව නොලබීමයි රණතුග මහත්මේ පරණවිධාන මහතා දෙස බලා සිනාසුනා මිසක් කිසිවක් කීවේ නැත. ඕකේ පුළන්තරම් අසගට රෙස් කරන දෙන්න බිසිස් රණතුන්ග අඩවුනේ නැතන් අපි බලමු මං හිතන්න දිගඩම් ප්‍රේෂරල්ලයි කියලා තැන්ක ඩොක්ට මේළම හිතනවා ඕනවට වැඩි අපෙත් කරදර කාලේ මතක නැද්ද ඕ කීවේ පහලට අදිය. ඉති ඉන්නන්නේ මෙ එචන්නේ ඩක්ට අඩුුව එලයයි යවෙන්නේ පාහෙස් කරන්න දෙන්න චය සංක දෙන්න උන පුොලොටිකු ලුණු මිරිසුත් බටිකුත් සීණිකු රැෙන ුට ඇට ාවේ මොතය. මැඩම්ට රොටියක් ගේන්නද. අපි සට දීලයිම පොති රොටී නංකයි එච්චටම සුවඳයි. පොඩිකාල කෑවකිව නිසා මම් ටුවයි සීනීත් ගත්තා මැඩම් හැ සිනසුේ අනුකම්පාවනි චය එෙම රටි ිගාන රැගෙන උඩුමහට කියායයි කෙල්ල රටනම් පුදුම් සුුවද එනෙද ලි. ඒගෙන ලොකු ඕොනා මට රොටියත් දාල දෙන්න ලලිතා කට සම්බල්ල එක රණතුම මාධමි එහෙම කුස්සේ කවාකාර මෙස ඉඳදගත්තායි. අසංග සස්වගෙන් සසාපෝට ර්සිි හයේ නැති තැන ගෙල්ිීම ෙදටආවාය. හර්සිණනි නිවස්සර එදදි සාලාේ කිසිසේකුන්නේ නැත ඇයි එහෙම උඩුමානට එන්නට පීගට පෙල් නග ආවාය. ජයයා උන්න හ ඇදී විටමට කර ූවාසල ඉඳගන්නට සූදා නම් වෙමිනිි. අසංග කිවන් නොක කියල් ෙඩ නෙදින් චායා දෙසම් බලාගෙන උන්නා. ලාල බෙත්බමුම අවසදි සනීපයි නේද හර්ෂිනි කාමට ඇතුළූුවේ ජායා ඔය වචන්ටික කියා අවසන වෙදී වගේ අසංකච්ඡායත් දෙක හර්ෂිණි පුදුමෙෙන්මි බලා උන්නායි. ජායාවත් අසකව ෝද රර්ිණය බලාපොරොත්තු වේ නැත ජායා හෙම බිම බලාගත්යි මේ මොකද මේ ඇයි මෙයා මේ ඔයාගේ කාමර හර්ෂිණය ඇසේ වේගෙන මේ මිස්සර්ට සනීපනෑ ඉතිං ඔයා අත් ්‍රීට් කරන්නඩ සගේ වයිෆ්ද යගේ දෙනෙත් එහෙම බිමට බරවිය. අම්ම එක්ක ජාය ආාවේ හශී මටක්දේ අමාරුවෙලා ඇන්ටිරිරත් පිස්සු කරනාවක දැංවාෝය අනවද ඩියටිවල්ඩ අංකව බලාගන්න මට පුලුවන්. චය එහෙම රොටීප ගන මෙසෙමත් එැබ්වාය ඇ ඕට ඇසිං කිවේ කරන්න යයි කියයි. ජය එහෙම අත්බෑගෙත් දමගෙන පහලටආය රනතු මත්ම මේ ළඟට එන්නතුර ඇයිඇඳු තෙපාගෙනනවාය. ඇයි ජය සර් කෑවද මේ මෙඩම් මේ හර්ශනී මිස්සාවා මං මං යන්නම් මෙඩම්. ඒත් බලාපරතු නෝව කඳු යායගේ දෙනතින් පිටිැෙන්නේ ඇයි එහෙම හැරුයි රණතුව මහත්මය එහෙම නැගිට් අායි. චය කුස්සිම් පිටවන්නට ප්‍රථම රන්තුවක මාත්මයගේ අතකින් අල්ලා ගත්තායි ජයාගේ අත එහෙමම සීතලවී ගියේ. මැඩම් ඒටිකට කෙල්ලගේ මනේ කඳු ාරල් හතාටක් හැද අආසන්ය මේ ආදරය ඒතරම් ලේවල්ට කාවැද අවසන්න. ඇයි දරෝමේ කඳතු මාධමය අසේ ආදරෙනි ජාය ඇසල තරන් කදු තිබුණ අය කෙදෙනෙවක් දැන. නෑ මැඩ මුකුත් නෑ මයි යන්නම් ඡය හැන්වැෑගේ කට දමා ගත්තේ දෙනෙත් බිමට බරකර ගැේ. ගින් කැශසිියර්ම මෙසිින එක උන්කරලා සල්ලිට්ික බාරදදිලා ලංකට කියලම එන්න. මං මැඩම් ම් අිසට දවල්ටත් මොනාරි රහට හදල් දෙමු. ඔයා හැදුවොත් කයි ඡයා හිසේසුවේ වේගේනි. ඒ වචන්ටිකඇගේ දුපත් පොපුූ පසරු කරගෙන මෙින් ගියේ. මංමං එන්න මැඩම්. සෙ කියන්න එපා නන්දසේනක කියන්න මං කියන්න මං බස්ස කියන්නම්වැඩ යන් දැම් බස්සල යන්නපා ඇ එහෙම කියන්නේ ඇදයි ජායට ඇත්තරම තේරෙන්නේ නැත අනි දෙන මේ මුොනෝද වෙන්නේ කෙල්ල සිටුවේ ගැහෙන පපොට අතක්ත බාගෙනේ ඡායවැරලව අරතු මාහත්මේ උඩටගේ දහසදේ සිතමිනි මහොතකට කලින් මේ ගෙදර කුමක් හ සිරියාවත් තිබකුබා අයට විශ්වාසය ඒ සිරියාව රැගෙනාව ඡායාද ච වීඩ්ගර්ල්ගෙනෙ නිදදි මොකද වශ හදාගන්නේ වෛදි පරිනිධාන මහතා අසංකරකිවූ කතා රණතුක මාත්මිට සීවිය. ඔොයා ඔොත්බල වුණේ නෑන අසංකය සාතු සේවිකාව මෙහටගේන්න. හෙඩෙක් එකක් කාම ළඟටඇවිත් කවන්නු නද. රචිනික් ද කාමට ිින්ු රනතු මාත්මිට ඇස්සුේ ඇයක කියන කිසිවකට අසංග පිළිර දෙන්නේ නැත. එයට නිකම්ම හෙඩෙක් එකක් නෙමය තියන හර්ශණි අයට පෙෂර් ඇැවිත්. රණතු මාත්මි කාමෙරට පිවස කීවා පිත් බව ැගේ මුහොුණේ නොවයේ ටිකට කලින් සෑහන වමන ගිය රෑ සංකය ඩිංස් ගන්න ඇති ප්‍රෙෂර්වලට ඉන්නෑ මේවායසද රද මාත්මයට බැලනිේ තම පුතුදුස්සේ හොතකට කලින් මේ කාමරට ගැනිියත් දැන්ඉන්න ගැනෙන අත් අතර ඇත්තේ කොතරන් වෙන සද්ද හර්ෂණිට ආදරය කරන්නට අසංකට සිදාගන්නටත් බැරි අයිදයි දැන් අරදුතු හත්මය දැන පුතා අම්මේ ම රොටිය කවන්නද මාත්‍යයෝ අසංග දුකිින්මින් හිස්සවැෙනේ ැතු මත්ම රට ිගෙන සංගගේ ඇදමතින් වාඩිය. වාට රොටිය ගේන්න කියන්නද පුතේ කාලාලන ෑනේද. ඇසුයි හරශිනිි දස බලායි. මං කාලාආාව ඇටි රට ම තු වන කෙල් රට අද ලන විසු බටරුත් සීනී දමාගේ නාවේ අ සංකර කවන්නට බව රැතු වාහත්ම දනී. කෙල්ලගේ අති මේ ජීතී පිළිමිකට මෙසේ සත්කාර නැති බව ඇදන. හැම ගැනීීමට එස්සේ කරනට දුනක බටර සීනී දාලාකවන්න ද ලළුණුමිරි ස්්‍රාය අම්ම. ඒ රහහි තම හර්ශිණි උන්නේ දේවන් මිනි මේ ගෙදර කුමක්කෝ සිදුවෙන බව ඇයට දෙන. ඉතින් පති ඔයා කොහයන ගමන්දාවේ මන් සාපූටත් ග්‍යා ඒ කවුරුත් නෑ. සාපෝඩ ගියගමන් තමා ලිතා කතා කළේ අසංකට අමාරුයි කියලා. පස්ස මමා අකකිල්ලයි දුවගෙනාව හර්ශි ඉවත බලාගත්තයි. යමක් කියන්නට අශ්‍යබපුද රණතුක මාධමිඉදිරියේ ඒය කියවෙනහක. අට්ටික රෙස් කරන්න කිවවාර්ෂණි මාට්ටික බරදැම්ම වැඩී තම අච්චර හොඳ ෙඩනෙමේ, ප්‍රේෂ් රදාගන්න තරම් ප්‍රශ්න සංකයට තියෙනවාද අර්චනයක කතාට කිසි පිළිතුරු දුන්නේ නැත. එච්චර අමාරුවයි නම් අසංකයව ස්පෙෂලිච් කෙකුට පෙන්නමු. බලමුග ටික ෙස් කලාම හරියයි රණතුක මාත්මය පමණක් කියා නහෙන විය. අසංක තාවෙන් තයි මුළු රොටියම කෑේ රණතුම මාධමයවසන් රොටිගේ පැල්ලද සංඟකකාවා සිනාස් සුුණනායි. තේකකුත් ගෙයාත් දෙන්නද මත්‍යයෝ පස්සය අම බොද්ධි බොමුව අම්මේ. ඔයයා මනාද ොන්නේ ුතේ දොඩන්ටික් වෙවන්න ද මොකුත් එපාටි රඳතුක මත්ම පහටගී හිතේ බරණන්නේ හිතන්නට විශාල දෙයක් ඇතිවක් මේ නැගේ පවු වවුලයි. මොකත් දැන් කරන ආසංකය මොකුත් නෑහසි ඉතින් අමාරුණ මන්ටිකන් නිදාගන්නවාශි මුළු රෑම නින් දක් නෑ ඇයි ඇහරැගෙන මුණද උච්චර හිතන්නේ ආසංග කිස්වක් කිවේ නැත අඩු තරම මීට හරද්‍යයාගේ ලෙ තම ජීවිදයට හර්ශිනයට ලංගවන තිබ. එසේවාවනම් අඩුතරම ඇත් සමඟ මොන හෝ කතා කරනන් ර තිබුණි ඒත් හදරතකට ලංගෙන පාරල් ලෑ දැනවුන්නේ නැත. මන් ලංචරංගෙන්න්නද එපා ආශී මට කන්න බෑ. දැංවයි රුටිය අදදාගෙන කෑවේ ඒකත් හැදවියි අරයාද රුටි ආශාවෙන් කෑවේ ඇහැදූ නිසාය. පුංිකාලය රට රොටියක් කෑපසු ඒතන රහට රුටියක්කා නඇත තාත් පනීඩයක් කියන්න කිවා සංකයිය මොකක්ද. අර වැල් අවත්ත ඉඩ මේ ඩීඩ් එකක යනිදර් ලියනවායකිවවා හොයත් ඉන්න ඕන ට ඉඩකඩම් මොගදහශී ිකත් මට බරක් වොගේ. මොනෝද වට වෙලාතිීන්යා ඇයි මේම කතා කරන්නේ ඉඩ මාශීකි නමට ලියන්න කියන්න ඒ ඇයි හෙම කරම හශී මට එන්න පනක් නෑ. ඔය ආවත් නවත් ලියන්නේ වගේ නමට මතම මන්න එමේනි තීරණ ගන්නේ අසංක හිසිවක් කීවේ නැත. මං හවස එන්නම් හසං හිසවැෙනුවේ අඩමගන්නේ තමාගේ හිසවත් අතකාා යන්නට තන සංවේදි බව කෑයට නැත හසංක හෙමම දෑස් පියාගත්තේ